Shop now. Now Bubba Kills. විශාලතම ව්‍යායාම උපකරණ අලිවිසල Big Bossa බම්බලපිටිය. ජනාධිපතිවරණයේ ආරක්ෂාව සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් මැතිවරණ මහලේකම් කාර්යාලයේදී පැවැතුණා. රාජ්‍ය සම්පත් පරිහරණය කිරීම සම්බන්ධයෙන් වන චක්‍රලේඛය මේ වන විට නිකුත් කරලා තියෙනවා. සියලුම රාජ්‍ය ආයතන, ඒ වගේම රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ අනිකුත් සියලුම ආයතනවල ආයතන ප්‍රධානීන් මේ රාජ්‍ය සම්පත් පරිහරණය පිළිබඳ චක්‍රලේඛය සඳහන් නියෝග සහ විධිවිධාන තරයේ අනුගමනය කරනු ඇතැයි මැතිවරණ කොමිසම සභාව බලාපොරොත්තු වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ සෙනසුරාදා දිවයිනේ සියලුම තේරීම් බාන්‍යධාරීන් සහ දිස්ත්‍රික්කවල සිටින නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් මැතිවරණ මහලිකම් කාර්යාලයට කැඳවා ඉදිරි ජනාධිපති වෙන පිළිබඳව අවශ්‍ය උපදෙස් ලබා දීම සහ ඒ අයගේ ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පොලිස් උපතිවරයා සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ මේ ප්‍රධාන මාතෘකාවක් කියලා දෙනවා. ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ මොන ආකාරයේ පැහැදිලිවීමක් කරන්න පුළුවන් අපිට කරන්න පුළුවන් වෙන්නේ ඒ සඳහා අවශ්‍ය කටයුතු කරන ලෙස ඒ සඳහා බලය තිබෙන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමයි. ඒ අනුව ඊයේ මැතිවරණ කොමිසම සභාව තීරණයක් ගත්තා ජනාධිපති ලේකම්වරයාගෙන් ඒ ඉල්ලීම කරන්නට. ඒ අනුව ඒ සඳහා ඊයේ හවසම ප්‍රතිචාර ලැබිලා තියෙනවා ජනාධිපති ලේකම්වරයාගෙන්. ජනාධිපතිවරයාගේ නියමය අනුව ජනාධිපති ලේකම්වරයා විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දීලා තියෙනවා මැතිවරණ කටයුතු කරගෙන යාම සඳහා ජනාධිපතිවරණයේ ආරක්ෂක කටයුතු සඳහා අවශ්‍ය වෙන සියලුම පොලිස් නිලධාරීන් ලබා දීමට අවශ්‍ය කටයුතු කරන්න කියලා. මේ අතර ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම යුරෝප සංගමයේ සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. මේ අතර එළමෙන ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින අවස්ථාවක ජනාධිපති ලේකම් කාර්යාලය සහ රජයේ දේපළ අවභාවිත කරන බව පවසමින් ජනාධිපතිවරණයට අපමුදල් තැන්පත් කළ ඕෂල හේරත් මහතා මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ජනාධිපති ලේකම් කාර්යාලය නඩත්තු වෙන්නේ ජනාධිපති මාධ්‍යංශයේ නිලධාරීන් නඩත්තු වෙන්නේ මහජන බදුමුදලින්. ජනාධිපතිවරයාට කිසිම අයිතියක් නැහැ එයාගේ මහජන බදුමුදල් පාවිච්චි කරලා එයාගේ මැතිවරණ ව්‍යාපාරය වැඩ කරන්න. දැන් විලම කියනවා එයා ආර දීපු හින්දා එයාගේ අපතම්පත් කරපු හින්දා එයාට බෑ කියලා පොලිස්පති කෙනෙක්පත් කරන්න. ජනාධිපති ලේකම් කාර්යාලයේ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුත්තක් වගේ ඒකේ ක්‍රියාවලියට ඇත්ති මීටින් තියලා ඒව කරන්න එයාට සදාචාරාත්මක අයිතියක් නැහැ නේ. එයාට අරක තේරෙනවා මේක නොතේරෙන්නේ විදියක් නැහැ නේ.